මේ ප්‍රචාරණ මාධ්‍ය කොච්චර පර්සන්ටේජ් එකක්ද ජනතාව මේවා නරඹන්නේ? LMNB රේටින්ග්ස් වල රාජ්‍ය මාධ්‍ය තියෙන්නේ අන්තිම 6 7 8 වගේ අන්තිම. එතකොට ඒ ක්‍රමවේදේ අපි අසාර්ථකයි නං. අපි මොකද්ද ඊළඟට ගන්න ක්‍රමවේදේ කිය? මොකද අපි දැන් රටේ සංවර්ධන කටයුතු කරනවා. වැරදි දේවල් තමයි වැඩිපුර ප්‍රචාරය ආණ්ඩුවේ. එතකොට ආණ්ඩුවේ හැටියට අපි අඩුතරමේ වෙන ක්‍රමවේදයක් හරි හොයන්න ඕනේ නේද මේක ජනතාව අතරට යන්න? අර LMNB කියන ක්‍රමවේදේ නවත්තලා තියෙන්නේ දැන් ඉතින්. ඒ රේටින්ග් ගණනය කරන්නේ කොහොමද කියලා මට කියන්න පැහැදිලි කරන්න. ඒ රේටින්ග් ගණනය ගන්න එමතුම මෙහෙම LMRB ආයතනයේ තියෙනවා බොක්සස් 450ක් දාලා තියෙනවා. ඒක නොදන්නා ආයතන ගෙවල් 450කට. ඊට පස්සේ ඒකෙදී ඒගොල්ලන්ට ඩේටා එනවා කවුද මොන ටීවී එකද බලන්නේ කියලා. හැබැයි ඇත්ත කතාව අපේ ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් ඕකෙන් 300ක් විතර සල්ලි දීලා අරන් තියෙනවා. ඒ ගෙදරට සල්ලි ගෙවලා බඩු මල්ල දීලා රුපියල් 30000ක් විතර දුන්නාන් පස්සේ ඒක තමයි රේටින්ග් එක. ඉතින් ඒක එතනින් එහා පැත්තට යන්නේ නැහැ. ඔය ITN එක මම හිතන්නේ 3ට විතර ආවේ. ITN එකත් ඔය වැඩේ ටිකක් කළා 50ක් විතර අරගෙන. එහෙම නැතුව ඔය රේටින්ග් ක්‍රමය සම්පූර්ණ වැරදි සහ වංචාසහගතයි. ඒක තමයි ඇත්තම කතාව. ඔබතුමාලා කරුණු කියනකොට අදරෑම විකාශනය මේකින්ද බලලා කියන්නේ කොහොමත් රාජ්‍ය මාධ්‍ය වලට වඩා උද්දීලක මාධ්‍ය ආයතනවල රේටින්ග්ස් වැඩි. මොකද ඒගොල්ලන්ට තියෙන නිදහස වැඩි. ඔය දෙකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ගුණාත්මක භාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.